අද අපි පෙන්වනු ලබන්නේ ප්‍රදාහයට පත් වූ අක්මාවක්. මිනිස් ශරීරයේ වැදගත් අවයවයක් ලෙස අක්මාව හඳුන්වන්නට පුළුවන්. එය සතු සියලු ක්‍රියාකාරීත්වයන් අඩපණ වූ විට ඒ ප්‍රදාහයට පත් වූ අක්මාවක් ලෙස නම් කරනවා. ප්‍රදාහයට පත් වෙන අක්මාව එහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා වන අතර මතුපිට රූපයේ පරිදි දිස්වෙනවා. මෙසේ අක්මා ප්‍රදාහයට මධ්‍යසාර, හෙපටයිටිස් බී සී වැනි වෛරස් ආසාදන, විෂ රසායනික ද්‍රව්‍ය, බෙහෙත් වර්ග හේතු වෙනවා. එම හේතු සාධකයන්ට දිගු කාලීනව ගොදුරු වීමෙන් අක්මා සෛල විනාශ වී අක්මාව අක්‍රීය තත්ත්වයට පත් වෙනවා. මේ අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට මුහුණ දුන් පුද්ගලයෙකුගෙන් ඉවත් කරනු ලැබූ ප්‍රදාහයට පත් වූ අක්මාව. එහි ඇතුළත හා පිටත රළු ගැටිති සහිත ස්වභාවය ප්‍රදාහයට පත් වූ අක්මාවක් බවට සාක්ෂි සපයනවා.